අයිබෝන් ක්‍රිකට් බෝ වෙන තවත් දවසක් වේවා. ICC විසින් අපේ රටේ ක්‍රිකට් තහනම් කරලා තිබුණත් ක්‍රිකට් වලට තියෙන කැමැත්ත, ඒ ගැන හොයලා බලන එක, පරණ මැච් එකක කොටසක් ගියත් ඒකත් ආයි බලන එක අපිට මග අරින්න බෑනේ. පෞගේ දවස් කිහිපෙම අපි දාපු ක්‍රිකට් වීඩියෝ බලපු ඔබට බොහොම ස්තුතියි. ICC විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරලා තියෙන මේ වගේ කාලෙක උනා අබුඩාබි T10 පිටිය හොල්ලන අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැනයි අද මේ වීඩියෝ. අබුඩාබි T10 තරගාවලියේ සම්පූර්ණ විස්තරේ ප්‍රශ්න 4කින් අපි දැනගමු. පළවෙනි ප්‍රශ්නේ, දක්ෂතා පෙන්නුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කවුද? අබුඩාබි T10 තරගාවලිය නොවැම්බර් මාසේ 28 වෙනිදා තමයි ආරම්භ වුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙවර අබුඩාබි T10 තරගාවලිය ආරම්භයේදීම දක්ෂතා පෙන්වන්න සමත් වෙලා ඉන්නේ. මේ අබුඩාබි T10 තරගාවලිය ආරම්භක දිනේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් පෙන්වූ දක්ෂතාවය නිසා බොහෝ දෙනෙක්ගේ අවධානය ඒකට යොමු වුණා. ඒ නොදන් වොරියර්ස් සහ සෑම් ආමි කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී කඩලු ත්‍රිත්වයක් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වීම නිසා මෙවර තරගාවලියේදී හැට්‍රික් එකක් ගත්ත පළවෙනි පන්දු යවන්න තමයි ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස්ගේ මේ දක්ෂතාවය නිසාම නොදන් වොරියර්ස් කණ්ඩායමට ලකුණු 9ක ජයග්‍රහණයක් හිමි වුණා. එවගේම මේ තවත් තරගයකදී නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්න ලකුණු 25කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. එවගේම අබුඩාබි T10 තරගාවලියේදී තමන්ගේ පළවෙනි අර්ධ ශතකයේ වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වීමත් විශේෂ සිදුවීමක්. බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා. එහිදී ඔහු පන්දු 20කදී 6 පහරවල් 2ක් සහ 4 පහරවල් 7ක් සමගින් තමයි මේ අර්ධ ශතකය ලබා ගත්තේ. එවැගේම එම තරගයේදී පන්දු ආර 2ක් තුලදී ලකුණු 22කට කඩුලු 3ක් දවා ගැනීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කළ චාමික කරුණාරත්නට හැකියාව ලැබුණා. එවැගේම තරගයේ වීරයා හැටියට සම්මාන දිනාගත්තේ චාමික කරුණාරත්න. දෙවෙනි ප්‍රශ්නේ, T10 තරගාවලියේදී නායකත්වයේ හිමි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කවුද? මේ පාර අබුඩාබි T10 තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරනවා. මේ කණ්ඩායම් 8න් කණ්ඩායම් 2ක නායකත්වයේ දරන්නේ අපේ රටේ ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්. නොදන් වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වෙලා තියෙනවා. එවැගේම චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකටයි හිමි වෙලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ, මෙවර අබුඩාබි T10 තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කවුද? දැන් මේ පාර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය ගැන මේ වෙනකොට නම් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 90 ඒවා නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කවුද කියලයි දැන් අපි කියන්න ලෑස්ති වෙන්නේ. නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, කුසල් පෙරේරා, ලසිත් කුස්පුල්ලේ සහ නිරෝෂන් දික්වැල ක්‍රීඩා කරනවා. සෑම් ආමි කණ්ඩායම නියෝජනය කරන්නේ මහේෂ් තීක්ෂණ. එවැගේම බිනර ප්‍රනාන්තු ක්‍රීඩා කරනවා ටීම් අබුඩාබි වෙනුවෙන්. ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කරනවා. එවැගේම දිල්ලි බුල්ස් කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කරනවා. නොදන් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ඔහු තමයි ඒ කණ්ඩායමේ නායකත්වය දරන්නේ. එවැගේම චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ක්‍රීඩා කරනවා. ඔහු ඒ කණ්ඩායමේ නායකත්වය දරනවා. එවැගේම භානුක රාජපක්ෂත් ඒ කණ්ඩායම වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන්නේ. බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, මතීෂ පතිරණ, දසුන් ශානක සහ අවිෂ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනවා. හතරවෙනි ප්‍රශ්නේ, මොකද්ද මේ අබුඩාබි T10 තරගාවලිය කියලා කියන්නේ? අබුඩාබි T10 තරගාවලිය ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේ අබුඩාබිහිදී. T10 තරගාවලිය කියලා කියන්නේ ඕවර්ස් 10ක් විතරයි එක කණ්ඩායමකට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. මේ වෙනකොට 2017 පටන් ගත්ත මේ තරගාවලිය 6ක් පවත්වලා තියෙනවා. දැන් මේ 2023 අවුරුද්දේ පැවැත්වෙන මේ තරගාවලිය 7වෙනි වරට පැවැත්වෙන තරගාවලිය. තරගයකදී එක් කණ්ඩායමකට පන්දු ආර 10යි ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. මේක හරියට අර T20 එහෙම නැත්නම් 20x20 තරඟ ආකෘතියට බොහෝ සෙයින් සමානයි. එවැගේම තරඟකාරී ස්වභාවයක් තිබීම නිසාම ප්‍රේක්ෂකයින්ගේ දැඩි උනන්දුවක් මේ තරඟය වෙනුවෙන් තියෙනවා. 2017 වසරේදී T10 තරගාවලිය ආරම්භයේ ඉඳලා 2021 වසර දක්වාම මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තමයි ක්‍රීඩා කළේ. නමුත් 2021 අවුරුද්දෙන් පස්සේ අබුඩාබි T10 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් සංඛ්‍යාව 8 දක්වා ඉහළ නංවලා තියෙනවා. මේ තරගාවලියේදී චාමික කරුණාරත්න සහ දසුන් ශානක අතර ඇති වූ සිද්ධියක් මේ වන විට බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙලා තියෙනවා. බෙංගාල් ටයිගර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පසුගියදා සමත් වුණා. මෙතනදී නිව්යෝක් කණ්ඩායම වෙනුවෙන්
අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කළේ චාමික කරුණාරත්න. එහිදී ඔහුගේ තුන්වෙනි පන්දුවෙන් ඩැනියල් ක්‍රීඩා පිටෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ හතරවන පන්දුවට ක්‍රීඩා කරන්න එන්නේ දසුන් ශානක. දසුන් ශානක හතරවෙනි පන්දුවේදී දැවැන්ත 6 පහරක් චාමික කරුණාරත්නට එල්ල කරනවා. ඊට පස්සේ ඊළඟ පන්දුව, ඒ කියන්නේ චාමිකගේ පස්වෙනි පන්දුවේදී දසුන් ශානක එල්ල කළ පහරක් කිරන් පොලාඩ් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා දසුන් ශානකගේ ඉනිම අවසන් වෙනවා. ඒ කඩුල්ල දවා ගැනීමත් එක්ක චාමික කරුණාරත්න දැක්වූ රඟපෑම් සාමාන්‍ය වචනයෙන් කියනවා නම් දාපු ඇඩ් එක බොහෝ දෙනෙක්ගේ කතාබහට පාත්‍ර වෙලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ සිදුවීම. මේක සම්බන්ධයෙන් එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. ඔබේ මතයත් කමෙන්ට් එකක් හැටියට පහලින් දාගෙන යන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ක්‍රිකට් ලෝකේ, සාමාන්‍ය ලෝකේ සිදුවෙන අලුත් අමුතු අපූර්ව දේවල් දැනගන්න විශ්ව දැනුම තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ ක්‍රිකට් වලට කැමති වගේ ක්‍රිකට් වලට කැමති තව කෙනෙක්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි මෑතකදී අප්ලෝඩ් කළ වීඩියෝස් මොනවද කියලා බලන්න පුළුවන් ඊළඟට එන ලින්ක්ස් වලට ගියොත්.